सिंह खान्य दानु විශ්වයත් සයිබ අවකාශයත් මුසු කළ සමුද්දික ඔබගේ ආදරණීය ජ්‍යොතිෂ නාලිකාව ආයිබෝවන් නිදුක් නිරෝගීතාවය වර්ධනය වේවා සිතන පතන යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා අපේ හිතවත් සිංහ කන්‍යා දනු දේශීය විදේශීය සහෘද හිතවතුනි ඇත අපීතෙ වැඩ වාසය කළ ශ්‍රේෂ්ඨ ඉසිවරුන්ගේ බුද්ධි මහිමය තුලින් හඳුනාගත් තෝරාගත් මේ විශ්වයට විශේෂයෙන්ම බලපෑම් කරන්නා වූ අදපවා විද්‍යාඥයන්ට හරියට මෙම සංකල්පය තෝරා ගැනීමට අපහසු රාහු කේතු සංකල්පය එහෙම නැත්නම් විශ්වය තුල සිදුවන්නා වූ ඒ විශ්ව ශක්තියින්ගේ प्रबलम शक्तियाकन मिनमे राहु केतु संकल्पे अटते राहु ग्रहया वशेन अपट हंदुन्ना दीलतियन हितवदुनि मिनमे राहु ग्रहयागे सुविशेषत्वे तमै एम ग्रहया अवुरुदु एकहमारकट वरक तमै राशि चक्रे राशियक पसुकर ए वगेम ग्रहलव वेडि कालयक हिमिवन एक राशियक අවුරුදු එකහමාරක කාලයක් ගමන් කරන ග්‍රහය දෙන්නෙක් තමයි රාහු කේතු. මෙන්න මේ ග්‍රහලෝ සංසිද්ධියක් තමයි වැඩි කාලයක් එකම රාශියේ හැසිරෙන එහෙම නැත්නම් රාශි චක්‍රය වටා ගමන් කරන්න විශාල කාර්යපරාසයක් ගන්නවන අන්නේ ග්‍රහයාගේ බලපෑම විශ්වයට එහෙම නැත්නම් පෘථුවියට වැඩියෙන් බලපෑම් කරනවා කියන සංකල්පය. एनां हितोतुनी मेन में राहु केतु संकल्पयत् अपे जीवितवलट ऋजुहा वक्र आकारें दड्डी बलपैमक करन अन्ने हेतु निसा हरियट ऑक्टोबर मासे 30 वेनिदा सिट 2025 मई मासे 18 दक्वा अवुरुदु एकहमारक आसन्न कालयक मीन राशियट एहेम नत्तं गुरुगे राशियट सेपत् वेनवा विशेषम हितोतुनी राहु ग्रहया नियोजने करान्नी शीघ्र दिवनुव एवगे मानसिक तत्वे हदिसि जयग्रहण हदिसि धनलाभ एवगेम व्याप्तवीम पैपिरीम जनप्रियत्वे अवुल वियवुल पिरिहीम गमंबिमा विदेशगमं रकी रक्षा इडगडं वास्तु मेकी आदि प्रसिद्धिय अतुलु सियलुम संकल्पवलट නියෝජනය කරන කාරකවන මෙන්න මේ රාහු ග්‍රහය මෙන්න මේ මීන රාශියට පැමිණීම ඔබේ ලග්නයට මොන වගේ සුබ මොන වගේ ධනාත්මක බලපෑමක් ඇති කරනවද කියලා අපි හිතතුනි වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරමු ආයිබෝන් අපේ හිතාදර සිංහ ලග්න හිතතුනි සිංහ ලග්නය කියලා කියන්නේ රවි ග්‍රහය ප්‍රධාන විච්ච लग्नाधिपति वेच्च राशियक तमै सिंह राशि सिंह राशि स्वभाव तमै हितोतुनि कोई देटवत् कलबल वेन्ने नै हेतु होयला ए अनुव फलयट पहर देन स्वभाव पवतिनवा सिंह राशि अन्ने आगारे गति लक्षण विद्यमान वेनवा बहु सिंह लग्न हितोतुल्लं हितोतुनि अपि मे दे किव्वे බොහෝලාවට ඔබට මෙන්න මේ රාහු ග්‍රහයාගේ මීන රාශියට පැමිණීම එහෙම නැත්නම් ඔබේ ජන්ම පත්‍රය අනුව ඔබේ ලග්නය අනුව අටවැන්නට පැමිණීම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපි අදහස් කළේ විශේෂ හේතුන් නිසා හිතවතුනි රාහු ග්‍රහය ගැන යමක් කියනවා නම් ග්‍රහයක් නොවුනත් ඡායාග්‍රහයක වශයෙන් මේ ශාස්ත්‍රයේදී හැඳුන්වුවා ඔහුට කළ හැකි දේ නම් අනන්තයි අපමණ විශේෂයෙන්ම රාහු ග්‍රහයා මොලේ නැති ග්‍රහයා එහෙම නැත්නම් ඔළුව නැති ග්‍රහයා කියලා හඳුන්වනවා ඒකට හේතුව තමයි මේ රාහුගේ කාල සීමාවල් ලැබුවට ඒ වගේම රාහුගේ බලපෑම් ඇති වෙනකොට පුජ්‍යලෙ මොලේ නැතුව එහෙම නැත්නම්
තීන්දුව තීන්න ගන්නෙ හිතලම කළ නෙමෙයි. එහෙමනම් හිතෝදුනි සිංහ ලග්න ඔබටත් අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කරදරයක් බාධකයක් ප්‍රශ්නයක් ආවයන් පස්සේ ඔබ ගන්න තීරණය නිවැරදි තීරණයක් නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ කලබලකාරීත්වය එහෙම නැත්නම් ඉක්මන්කම නිසා ඔබ නොඑක් තීන්දුව තීන්න වලට එළඹිලා අපහසුතාවයට ලක් වෙන්න පුළුවන් ග්‍රහ තත්ත්වයක් තමයි රාහු අටවැන්නට පැමිණේ. එහෙමනම් හිතෝතුනි මෙන්න මේ හදිසි තීරණ නිසා ඇතිවෙන්නා වූ ඒ අයහපත් තත්ත්ව වළක්වා ගන්න ඔබ කලින්ම මේ ගැන දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. හිතෝතුනි මෙහි අසුභ ඵල බලපෑම වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ राहु महादशा अंतर्दशा गतगन्न आयत वगेम जन्म केंद्रे राहु दुर्बल वेच्च आयत अन्ने आयनम मिन में संबंधें विशेष वशें सिहि बुद्धिय ऐतुव कल्पना शक्तिय ऐतुव सलसुम सहगतव मेट मुहुन दीम अतिशयम वेदगत एवगेम हितोतुनि तव देयक् तमै मिन में अवुरुदु एकहमारक काल सीमाव तुल बलापोरोत्तु नेपि एवगेम තමන් නොහිතන සිදුවීම් නිසා මානසික වශයෙන් චිත්ත වේගීය වශයෙන් අවුල් සහගත තත්වයකට වියවුල් සහගත තත්වයකට පත්වීමේ හැකියාව පවතී. ඒ වගේම හිතෝතුනි රාහු අටවැන්න කියන්නේ දෙවැන්න දකින්න. දෙවැන්න කියන්නේ ධනස්ථාන. ඔබට යම් යම් ආර්ථික වශයෙන් මුදල් අහිමි වීම, වංචා වලට හසු වීම प्रयोग वल्ट हसुवीं तुलिं ओबे दनेय नेपि नास्ति वेन्न पुलुवन् ए वगेम हितवतुनि सियल्लटम वडा वटिन्ने ओबगे आरक्षाव हितवतुनि हदिसि अनतुरु एवनतम अवदानम सहित तत्त्ववल रकिया करन अयट अवदानम कडयुतु वल यदि इन्नाय तमंगे आरक्षाव गन उपरीम वशयेन हितेयुतु काल सीमा एवितरक् नमे हितवतुनि शरीरे उष्णादिक गतिय वडिवीम වස විස වර්ග ශරීරයට ඇතුළත් වීම වැනි තත්ත්ව පවා මෙන්න මේ කාල සීමාව තුළ අත්විඳීමේ වැඩි හැකියාවක් පවතී. හේතුවදින මේ සියල්ලම කිව්වේ ඔබේ යහපතට වගේම එයින් විය හැකි අතුරුමන්තරාවලින් මිදිලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කෙසේද යන්න පෙන්වා දීමට. හේතුවදුනි ජ්‍යොතිෂයේ සමාන් වෙනවා උපසංහාර විදි. උපසංහාර විදි කියලා කියන්නේ හේතුවදුනි යම් ග්‍රහයක අපල කරනවන අසුභ තත්ත්ව කරනවන එයින් මිදීමට එයින් වැළකීමට කළ යුතු වත් පිළි. එනම් රාහු ග්‍රහයා වෙනුවෙන් ඔබට හැකිනම් හිතවතුනි ඔබේ නිවසේ එහෙම නැත්නම් පදිංචි ස්ථානයේ ඉදිරිපස වැටකේ පැලයක් ගෙනල්ලා රෝපණය කළා ඒ තුළට සාතු සප්පායම් කළා වැටකේ ශාකය ස්පර්ශ වීම විශේෂයෙන් එනා වූ ඒ අසුභ ශක්තියින් දුර්වල කිරීමට හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි ඔබට මෙන්න මේ කාල සීමාව තුළ වැටකේ පන්වලින් වියන ලද පැදුරක නිදා ගන්න හැකියාවක් තියෙනවා නම් එයත් ඔබට මෙන්න මේ අපල තත්ත්ව අඩු වීමට හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි තව ශක්තියක් පියනවා විශේෂයෙන්ම ඊටාම බලගත් ශක්තියක් ඒ තමයි හිතවතුනි සූනියම් දිව්‍ය රාජෝත්තමයාණන්ගේ ශක්තිය. එයත් හිතවතුනි විශ්ව ශක්තියේ ප්‍රබලම ශක්ති ධාරාව. ඔබට හැකියාවක් පියනවන විශේෂයෙන්ම සතියට එක දවසක් හෝ මස් මාංශ වලින් වැළකීලා රාත්‍රී 10න් පස්සේ ඔබේ නිවසේ ඉදිරිපිට එහෙම නැත්නම් ඔබට පහසු තැනක නිවස ඇතුළත නොවන තැනක රාත්‍රී 10න් පසු පහනක් දැල්වලා ඔබේ දුක කියන්න එම නැත්නම් ආශිර්වාදය ලබා ගන්න හැකියාවක් තියෙනවා නම් හිතවතුනි එම ශක්තියත් ඔබට අර පවතින අපල දුරු කිරීමට හේතු වෙනවා වගේම ඔබගේ සෞභාග්‍යයට හේතුවක් වෙනවා. ඒ වගේම හිතවතුනි සූනියම් දෙවියන්ට බාරහාර වීම ඒ කාලය තුල විශේෂයෙන්ම වැඩි අවස්ථාවල සුදු වර්ණය ඇඳීම ඒ විතරක් නෙමේ හිතවතුනි ගෝමේද මණිකක් ඔබේ රිදී මුදුවකට සම්බන්ධ කළා ඇඟිල්ලේ ස්පර්ශවන ආකාරයට පැලඳීම තුලින්ද මෙන්න මේ බාධක තත්ත්ව අවම කරගනිමින් සෞභාග්‍ය සලසා ගැනීම ශාස්ත්‍රයේ පෙන්වලා දීලා තියෙනවා. ඊට කියනවා හිතවතුනි උපසංහාර විදි. මෙන්න මේ උපසංහාර විදි අනුගමනය කරන්න ශක්තිමත්ව මුහුණ දෙන්න සියල්ල දෝරී භූත කරන්න අපල තත්ත්ව මඟ හරින්න
ඔබට හැකියාව ලැබෙනවා ඒ සඳහා ශක්තිය ධෛර්යය ඔබට සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සැමට පෙරවන් සරණයි කන්‍යා ලග්න හිතවතුනි ඔබට මෙන්න මේ තත්ත්වය විශේෂයෙන්ම යහපතට හේතු වෙනවා විශේෂයෙන්ම පහුගිය කාල පුරාවටම ඔබගේ ලග්නයේට අනුව අටවැන්නේ රාහු ගමන් කරයි අටවැන්න කියන්නේ හිතවතුනි මාර්ගස්ථාන මාර්ගස්ථානයේ රාහු ගමන් කරනකොට ශාරීරික පීඩා වගේම මානසික පීඩා චිත්ත පීඩා ආර්ථික පීඩා ඇති වෙන්න ඇති නමුත් හිතවතුනි අන්නේ තත්ත්වය වෙනස් කරමු රාහු ග්‍රහයා විශේෂයෙන්ම හත්වැන්නට පැමිණීම ඔබට සෑම අතින්ම යහපත්ත්වයක් ඇති කරයි විශේෂයෙන් ඔබ සතු ශක්තියින් හැකියාවන් වර්ධනය වෙනවා වගේම මංගල යෝග ප්‍රමාද වූ අයට තමන්ගේ මංගල යෝග ක්‍රියාත්මක වන කාලයක් බවට පත් වෙනවා ඒ වගේ නෙමේ හිතවතුනි විශේෂයෙන්ම ශාරීරික පීඩා අසනීප තිබූ අයට එන්නේ රෝග තත්ත්වවලින් ආරක්ෂා වීම එහෙම නැත්නම් සුව වීම අපේක්ෂා කරන්න පුළුවන් මෙන්න මේ ග්‍රහ තත්ත්වය තුළ හිතවතුනි බොහෝ වෙලාවට විදේශගත වෙන්න අදහස් කරන අයට ඒ වගේම විදේශ රැකියාව හොයන අයට විදේශගත රැකියාවල නිරත වෙලා ඉන්න අයට තිබූ බාධක කරදර ප්‍රශ්න අවම වෙන කාලයක් වෙනවා මෙන්න මේ රාහු හත්වැන්නට පැමිණීම විශේෂයෙන්ම අවුරුදු එකහමාරක කාලයක් මේ රාශිය තුළ රාහු ග්‍රහයා ගමන් කරනවා අන්නේ එකහමාර තුළ ඔබේ ජීවිතයේ සුවිශේෂී ධනාත්මක වෙනසක් සුබදායි වෙනසක් පැහැදිලිවම ඇතිගන්නවා රාහු ග්‍රහයා විසින් ඒ වගේම හිතවතුනි ඔබ සතු දක්ෂතා හැකියාවලට නිසි ඇගෙයිම වටිනාකම ලැබෙන ඒ වගේම ඔබට බොහෝ තැන්වලදී ඔබ ප්‍රසිද්ධියට පත්වන ඒ වගේම ඔබට යම් යම් වරප්‍රසාද රැකියා තනතුරු ලාභ නම්බුනාම පවා මෙන්න මේ රාහු ග්‍රහයාගේ බලපෑම නිසා හිමිකම් පවතිනවා ඒ විතරක් නෙමේ හිතවතුනි විශේෂයෙන් හදිසි ධන ලාභ ලොතරැයි ලාභ පවා ලැබීමේ වාසනාව තියෙනවා රාහු ග්‍රහයා ජන්මපත්‍රයේ බලවත් නම් රාහු මහසාවක් අන්තර්දශාවක් ගත කරනවා නම් ඔබට බලාපොරොත්තු ප්‍රමාණයටත් වඩා සුබ ඵල ලැබීමේ වාසනාව තියෙනවා එහෙමනම් කන්‍යා ලග්න ඔබට මෙන්න මේ රාහු ග්‍රහයාගෙන් ලැබෙනා වූ සුබ ඵල වැඩි වැඩිව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සැමට දෙනුවන් සර් ධනු ලග්න හිතවතුනි ඔබගේ ලග්නයට අනු රාහු ග්‍රහයා විශේෂයෙන් පහුගිය කාල සීමාවේ ඔක්තෝබර් 30 දක්වා ගමන් කරේ පස්සැන්නේ විද්‍යාස්ථාන. නමුත් හිතවතුනි මෙන්න මේ ඔක්තෝබර් 30 රාහු මාරුවක් එක්ක ඔබගේ ලග්නයට අනුව හතරවැන්නට මාතෘ ස්ථානයට රාහු ග්‍රහයා පැමිණීම එක් පැකින් ඔබට යහපත් තත්වයක් ඇති කරනවා. විශේෂයෙන් රාහු මහදසා අන්තර්දසා ගත කරන අයට ජන්මපත්‍රයේ රාහු බලවත් නම් ඔබට ස්ථානගත දියුණුව රැකියාවල දියුණුව ආදී නොයෙක් සුභඵල ලැබෙන්න හේතු සාධක වෙනවා විශේෂයෙන්ම රාහු ග්‍රහයා දුර්වල වෙලා ඒ වගේම රාහු අන්තර්දශා මහදශා ගත ගන්න අයට මෙන්න මේ රාහු හතරට පැමිණීම ස්ථාන වෙනස් වීම රැකියාවේ වෙනස් වීම ගමන් බිම අධික වීම පවුල් ආරවුල් ඒ වගේම පදිංචි ස්ථානයේ ගැටලු තත්ත්ව ඇති කිරීමට හේතු වෙනවා ඔබගේ ජන්මපත්‍රයේ ස්වභාවය අනුව රාහු ග්‍රහයා දුර්වල නම් ඔබට අසුභ ඵල වගේම රාහු ග්‍රහයා බලවත් නම් සුභ ඵල ලැබීම මේ ග්‍රහ සිද්ධියේ සුවිශේෂී තත්ත්වයක් තමයි හිතවතුනි ඇති කරා හිතවතුනි රාහු කියන්නේ විශේෂයෙන්ම අපි නොහිතන ආකාරයේ අවස්ථාවල ක්ෂණික බලපෑම කිරීමට හැකියාව තියෙන ග්‍රහය අන්නේ හේතුව නිසා බලාපොරොත්තු නැති ආකාරයේ ස්ථාන වෙනස් වීම අපේක්ෂා කරන්න පුළුවන් හැබැයි හිතවතුනි රාහු ග්‍රහයා දුර්වලයිට තමයි මේ විශේෂයෙන්ම බලපාන්නේ විශේෂයෙන්ම තව දෙයක් තමයි හිතවතුනි ඔබට මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඒ වගේම ඔබ රැකියාවක් කරන්නේ නම් බොහෝ වෙලාවට එක තැන ඉඳගෙන නොකරන රැකියා ජංගම රැකියා කරන අයට තමන්ගේ රැකියා තත්ත්වයේ වර්ධනයක් එහෙම නැත්නම් ඉහළ තත්ත්වයක් ලබා ගැනීමේ හැකියාව පවතින ග්‍රහ සංසිද්ධිය. එහෙමනම් හිතවතුනි මෙන්න මේ රාහු ග්‍රහයා ඔබට යම් අසුබ බලපෑමක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය වත්පිළිවෙතුත් අරගෙන තමයි අපි ආවේ. ඒවට කියනවා හිතවතුනි උපසංහාර විදි කියලා. හිතවතුනි ඔබ
धनु लग्न ओबट मेन मे राहु ग्रहयागे यम अशुभ तत्व ओबट उदावन भव ओबट हंगे नम ओबट धने नम विशेषम पहत वत्पिलवेत किरीम तुलिंग ओबट एम तत्व वलका सौभाग्य लभागनी मे हकियाव पावतिनो एम नंग हितवतुनि ओबट हकियावक तियेना वेटके रुक्षेकट आवतेव किरीम एवगेम वेटके पलयक ओब पदिंजि इडमे रोपणय कर एट सातु किरीम मेन मे अपल दुर्वीमट हेतु विशेष वेटके पंसहित पैदुरक निदागनीम ए इतरक नमे हितोदुनि अपिदन्नो विशाल शक्तियत्तीनो शून्यं दिव्य राजोत्तमयानन्वहंसे विश्वशक्तिये इताम बलगतु शक्तिया ओबट हकियावक पवतीन सतियट एक दवसक हो रात्रि दहयं पशु शून्यं देवताव विनुवे पहनक दल्वा आशीर्वाद लभागनीमे हकियावतीन ए महत् शक्तियक बवट पत्तेनवा हितोदुनि सुदुवर्णय एंदीम ए वगेम हितोदुनि गोमेद मैनिका रिबी मुदुवट संबंध कल्ला ओबे एंगे एंगिल्ले स्पर्शवन आकारयट पैलंदीमिनु मेम अपलतत्व अवम करगेन सौभाग्य लंगा करगेनीमे हकियाव पवतेनु एहेमनम धनु लग्न हितोदुनि ओब सैमट मेन्न मे राहु मारुव शुभ ग्रह मारुवक् वेवा किला अपि प्रार्थना करनो सैमट तेरुवन् सरणम्।